සහයෝගයක් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය අපේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ තමුන්නාසල සියලු දෙනාටම ආරාධනා කර සිටවා එන්න ස්ටිකරය ගහගන්න ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබගේ දායකත්වය මුළු රටටම පේන ආකාරයෙන් ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ගෙලියොය ටවුන් එකේ තමයි මේ ඉන්නේ. අද අපි මෙතන රථවාහනවල ස්ටිකර් ඇලවීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් කරමින් තිබෙනවා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා. ඉතින් අපිට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවායි කියන එක දැන් තහවුරුයි. ඉතින් අපි ජයග්‍රහණයෙන් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. අපි එකෙන් 3-2 බලයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි දෙකම එකට සම්බන්ධ කරලා අරගෙන තමයි අපි අපේ ඡන්ද ව්‍යාපාරයේ මැතිවරණ ව්‍යාපාරයේ කරගෙන යන්නේ. දැනට පේන්න තියෙන තත්ත්වය අනුව අපිට තරඟයක් දෙන්න කවුරුත් නැහැ. ජාතික ජන බලවේගයේ මාලිමාවේ අපේක්ෂකයාට තරඟකරුවෙක් දැන් ඇත්තටම ඇත්තේ නැති තත්ත්වයක් පත් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැති තත්ත්වයකට පත්වෙමින් එනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙන බවක් පෙන්වනවා. නමුත් අවසානයේට බොහෝ දුරට වෙන්න පුළුවන් ওই දෙන්නම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. රනිල් කවදාකවත් මෑත කාලයක පරදින ඡන්දවලට ඉදිරිපත් වෙලා නැහැ. ගිය ජනාධිපතිවරණෙත් ගෝඨාභයත් එක්ක දිනන්න බැරි නිසා සජිත්ව දාලා එයා පැත්තකට වුණා. සජිත් ඒක පරාදයි. සජිත් පරාද වෙන බව රනිල් දැනගෙනම තමයි ඒ ජනාධිපතිවරණයේදී එහෙම වුණේ. ඒ වගේම සජිතොත් සජිත් ප්‍රේමදාසත් පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී මගහැරියා. මගහැරලා ඩලස් අලහප්පෙරුමට අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න ඉඩ දුන්නා. ඒත් මගහැරියේ පරදින නිසා. දැන් රටේ වර්ධනය වෙන තත්ත්වය තුළ ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා සජබත් වැඩේ අකුලමින් ඉන්නේ. සජබ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහත් එක්ක යනවා අනිවාර්යයෙන්ම. එතකොට ඒ දෙන්නටම දිනන්න බැරි වෙන තත්ත්වයක් එනවා. ඒගොල්ලෝ උත්සාහ කරයි සමහර විට වෙන කවුරු හරි ආනයනය කරන්න. සජිත්ටත් කැමති වෙන්න පුළුවන්, රනිල්ටත් කැමති වෙන්න පුළුවන්, විමල් වීරවංශලටත් කැමති වෙන්න පුළුවන්, දිලිජ් ජයවීරටත් කැමති වෙන්න පුළුවන්, මෛත්‍රීපාලටත් කැමති වෙන්න පුළුවන්, චන්ද්‍රිකාටත් කැමති වෙන්න පුළුවන්. වර්ගයේ කෙනෙක් උස්සන් එන්න ඕනකමක් ඇති. එහෙම දැන් හොයනවත් ඇති ජාතික අපේක්ෂකයා හැරි මොකක් හරි නමක් දාලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. 2022 පුරවැසි අරගලයත් එක්ක මේ රටේ ජනතාව අවුරුදු 76 දේශපාලනයෙන් අයින් වුණා. ඒ අයින් වෙච්ච අය තමයි මාලිමාවත් සමග එකතු වුණේ. ඒගොල්ලෝ ඔක්කොම උඩින් එකතු වුණත් මොන සන්දාන ගැව්වත් ජාතික අපේක්ෂකයා කියලා කිව්වත් ඒගොල්ලන්ට දැන් දිනන්න පුරුවන් තත්ත්වයක් නැහැ. ඒ නැති නිසා තමයි ජනමත විචාරණ කතා ගෙනල්ලා මේක ව්‍යාකූල කරන්න හදන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහට තව අවුරුදු 2ක් දෙමු කියන්නේ, අවුරුද්දක් දෙමු කියන්නේ, කලින් මහමැතිවරණයේ තියමු වගේ ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය කරන්න උත්සාහ කරන්නෙම මොනා කරත් මේගොල්ලන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් තත්ත්වයක් දැන් රටේ නැහැ. ජනතාවට අලුත් වෙනසක් ඕනකම තිබෙනවා. අලුත් දේශපාලන සංස්කෘතියක්, අලුත් ආර්ථිකයක්, සම්පූර්ණ පරිවර්තනයක් රටට අවශ්‍ය වෙලා තියෙන වෙලාවක්. ඒ පරිවර්තනය ඒගොල්ලන්ට දෙන්න පුළුවන් කියලා ජනතාව මේ වෙනකොට විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ජනතාව මේ වෙනකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපිට සියලු සමීක්ෂණ වාර්තා, අපේ අත්දැකීම්, මේ මහපොළොවේ වෙන දේ, ඒ ඔක්කොමත් එක්ක විශ්වාසයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඇත්තටම දැන් අපි වැඩ කරන්නේ ජනාධිපතිවරණයටම නෙමෙයි, ජනාධිපතිවරණය කොහොමද දිනන්න පුළුවන්, ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙත් වහම එනවා,
ඒ පාලිමේන්තු ඡන්දයට 3/2ක බලයක් පාර්ලිමේන්තුවේ ගන්න ඕන. ඒකත් ඉලක්ක කරගෙන තමයි දැන් අපි මේ ප්‍රචාරක ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය කරගෙන යන්නේ.